එකමත්තක දවසක උදේ පාන්දරින්ම චන්ද පොල්ට යන අප්පච්චි තමන්ගේ වටිනා ඡන්දය තමන් කැමැතිම අපේක්ෂකට ලබා දෙන්නේ තමන් වෙනුවෙන් තමන්ගේ අමුදරුවන් වෙනුවෙන් සුවසක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පාර්ලිමේන්තුව තුල හඩක් නගන්නයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ මොනවද කියන දේ වඩාත් විනිවිදව හොඳින්ම දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සජීවී ටෙලිවිෂන් ආකෘතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවෙන් භාෂණය හා ප්‍රකාශනයේ නිදහස ලබා දීලා තියෙනවා. ඒ හරහා මාධ්‍ය නිදහසකුත් ලැබෙනවා. ලංකාවම ආක්‍රමණය කරපු ශ්‍රව්‍ය දුෂ්‍ය මාධ්‍යකරණයේ විප්ලවීය පුනරාගමනයේ විතර හඳුන්වන සජීවී ටෙලිවිෂන් කලාව තමයි පාර්ලිමේන්තුව තුළ ජනතා නියෝජිතයන් ජනතා අධිමතාර්ථයට අනුකූලව හැසිරෙන විදිය ගැන නිවැරදිම තොරතුරු ටික ලබා දෙන්නේ. ඉතින් අපි ඒ හරහා දැන් පවතින තත්ත්වයට වඩා උසස් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයකට ඉක්මනින්ම යන්න ඕන. ඇයි ඒ විතරක්ද පාර්ලිමේන්තු රැස්වීම් සජීව ටෙලිවිෂන් ඔස්සේ විකාශනය කරපුවාම ලැබෙන ප්‍රතිලාභ අති විශාලයි. යහ පාලනය සහභාගිත ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රිය පුරවෙස්භාවය වගේ දේවල් තීව්‍ර වෙනවත් එක්කම පරම සත්‍ය දැනගැනීමේ ජනතා අවශ්‍යතාවයේ තහවුරු වීමත් එක්ක රටේ ජනතාව තමන් ජීවත් වෙන රටේ පාලනය ගැන ඇති විශ්වාසනීය භාවය වැඩි වෙනවා. දේශපාලන සමාජාන යෝජනා දියුණු වීමත් සමග රටේ දේශපාලන සාක්ෂරතාව ඉහළ යාමත් එක්ක ඇතිවන නව දේශපාලන සංස්කෘතිය හරහා මනා ශික්ෂණය කෙන්දිතු දේශපාලන නායකයන් දේශපාලන ස්ථවරභාවය දකින දෙස් විදෙස් ආයෝජකයන් දිලිමත් වෙලා සවිමත් වෙලා ආයෝජන පුළුල් වෙලා රටේ ආර්ථික සංවර්ධනයක් සිද්ධ වෙන එක වලක්වන්න බැරි කාරණාවක් සියල්ල වෙනස් වෙමින් පවතී පාර්ලිමේන්තු වාසිකතාවම උඩියට ගොඩ වෙමින් යයි හැට මෙලොව උපදින කිරිකැටි යාගේ පටන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම පාර්ලිමේන්තුව සජීවීව බලලා තමන්ගේ රට තමන්ට ඕන විදියට හදාගන්න වෙන දවස අපලක් ස්තුතියි හෙට පාර්ලිමේන්තුවේදී මමගේ ආසනයේ විපක්ෂ මන්ත්‍රීවරයාත් එක්ක රණ්ඩුවක් දා ගන්න ඕනේ. කනේ පාරවල් දෙක තුනකුත් දුන්නොත් තමයි මගේ පාක්ෂිකයෝ හිතන්නේ සනන් නියම වැඩකාරයෙක් කියලා. ඔය හරබර දේශන කරා කියලා අපේ උන්ට තේරෙන එකක් ඈ. ආදරණීය ලාංකීය ප්‍රේක්ෂකිනේ උත්කර්ෂයට නැගුණු දෙඩි බේට අවසන් මහා තරඟ වේදිකාවට මම අරගෙන ආවේ මන්ත්‍රීවරයාගේ හෘද සාක්ෂියක්. ඒ හෘද සාක්ෂිය විමසනකොට ඔබට දැනෙනවා දේශපාලන සාක්ෂරතාවයේ අඩු ලංකාවේ මිනිස්සු බලාපොරොත්තු වෙන ජනප්‍රිය දේ මන්ත්‍රීවරු කරන්න ගිහිල්ලා පාර්ලිමේන්තුවේ සැබෑ අභිමතාර්ථ බිඳ වැටෙන දෙවන්ත අනතුරකට පත් වෙලා කියලා. මේ තමයි අපේ ප්‍රථම තර්කය මෙරට පාර්ලිමේන්තු රැස්වීම ටෙලිවිෂන් ඔස්සේ සජීවීව විකාශය කළ යුතු නැති බවට. ඊළඟට විවිධ වේශයන්ගෙන් වාණිජකරණය ටෙලිවිෂනය ආක්‍රමණය කළ තියෙන යුගයක සජීවීව පෙන්වන පාර්ලිමේන්තුවටත් ඔකෙන් ගැලවීමක් නම් නැහැ. ඒ තත්වේදී මන්ත්‍රීවරයා සාක්කුවේ ගහන පෑන ඉඳන් කතා කරන වචනයක් දක්වාම වෙළඳ සමාගම්වල අභිමතාර්ථ ඉටු කරාවි. හරියට සජීවී ක්‍රිකට් තරඟයක ඍජු වක්‍ර ප්‍රචාරණය සිද්ධ වෙනවා වගේ. ඒ නිසාම තමයි අපි කියන්නේ මෙරට පාර්ලිමේන්තු රැස්වීම ටෙලිවිෂන් ඔස්සේ සජීවීව විකාශය කළ යුතු නැත. ස්ථාවර නියෝග 84 අංක 6 වගන්තියට අනුව අධිකරණයේ විභාග වෙන කාරණාවක් පාර්ලිමේන්තුව තුළ කතා වෙන්න බෑ. හැබැයි මෙරට පාර්ලිමේන්තුව තුළ ඔක කතා වෙනවා. ඔක කඩ වෙනවා. ඉතින් මෙහෙම කඩ වෙද්දි මෙරට පාර්ලිමේන්තුව පෙන්නලා හරියනවද? ඊළඟට ජනතාවගේ භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වෙනි අනුව්‍යවස්ථාවේ 2-7 කියන වගන්ති වලින් සීමා වෙද්දි අපේ මන්ත්‍රීවරුන්ට ඔය සීමාව ඉක්මවා ගිය බලතල පාර්ලිමේන්තු වරප්‍රසාද පනතින් හිමි වෙනවා. පාර්ලිමේන්තුව සජීවීව පෙන්වනවා කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ හිමිවෙච්ච නිදහස මුළු රටම ඉස්සරහා හිමි වෙනවා කියන එක. ඒක හරියට ඔබට නාන කාමරය ඇතුලේ හිමිවෙච්ච නිදහස මුළු රටම ඉස්සරහා හිමි වුණා වගේ. ස්තුතියි. ඇත්තටම කියනවා නම්
හොඳ වෙලාවට මම මෙතන ඉඳලා යමංගි සහ චින්තානි අතන හිටියේ. නැත්තම් මේගොල්ලෝ මට කනේ පාරක් දෙන්න බැරි නෑ. මම ඔබගෙන් ඉල්ලන්න කැමති මියුසියස් සහයෙන් ඉල්ලන්න කැමති පාර්ලිමේන්තුවට මේ වගේ නිග්‍රහ කරන්න එපා. මොකද අපේ පාර්ලිමේන්තුවට මේ යන්නේ මහ ජනතාවගේ නියෝජිතයන්. ඉතින් ඒ නියෝජිතයන්ට ඒ වගේ නිග්‍රහ කරන්න එපා කියලා මම ඉල්ලන්න කැමති. ඔව්. කොහොමද මෙතන නිග්‍රහ වෙන්නේ කියලා මට පැහැදිලි කරන්න. ඔබ කොහොමද කියන්නේ මට පොඩ්ඩක් ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය කියවලා ආවයි පොඩ්ඩක් මට කියන්න. පැහැදිලිව. හොඳයි. ආදරණීය විදුනේ අපේ කතානායකතුමන් මේ ළඟදී ජයන්තිපුර පුරුල්තිරය විවෘත කළා. ඒ තුලින් අපිට පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නා වූ රැස්වීම් විවාද ටික අපිට සජීවීව බලන්න පුළුවන්. මේ වර්තමාන වෙද්දී ඒ පහසුකම සරසලා ඉවරයි. හෙට වෙද්දී අපිට ඒ පහසුකම නිවසේ ටෙලිවිෂන්යට එතුමා ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. එතකොට මේ දෙන්නටත් පුළුවන් බීමේක රසවිඳන ගම හොදට ඒ අත්දැකීම විඳින්න. ඔව්. සහෝදරයා මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. ලංකාවේ දේශපාලන අස්ථාවරය දැනදැනම කොහොමද ජාත්‍යන්තර රාජ ආයෝජකය ලංකාවට එන්නේ? ඔබ කොහොමද කියන්නේ ලංකාවේ දේශපාලන අස්ථාවරය කියලා? අද වෙද්දි ලංකාවේ තියෙන දේශපාලන අස්ථාවරත්වය නැති කරන්න තමයි අපි මේ යෝජනා කරන්නේ. ටෙලිවිෂන් ඔස්සේ සජීවීව මේ රැස්වීම ටික පෙන්නමු. එතකොට අපේ ලංකාවේ තියෙන අස්ථාවරභාවය නැති වෙලා යාවි. කතානායකතුමා එදා විවෘත කරන්න කිව්වට ඊට පස්සේ දවසම ඕක විනය කඩවීමක් හින්දා නැති වෙනවා කියලා ඔබතුමා දන්නවද? හැබැයි ඔබ දන්නේ නැතුව ඇති මේ වார்த்தාවේ පැහැදිලිවම පෙන්වලා දෙනවා. යම් අමාත්‍යවරේ කරපු ප්‍රකාශන නිසා ඒ පුළුල්තිරය වහලා දැම්මා. ඔය වගේ දේවල් සොහොයුරිය ලෝකේ ඕනම තැනක වෙන්න පුළුවන්. මේ කතානායකතුමා ප්‍රකාශ කරනවා. ඒ හින්දම ඉස්සරහට ටෙලිවිෂන් ඔස්සේ සජීව පෙන්වන්න ඕනමයි කියලා. ඉතින් ඒ කඩවිනය කඩවීමක් හින්ද නැති කරා කියන දැන් ඔබතුමා කිව්වනේ. කියන්නේ කළ යුතු නැහැනේ. පැහැදිලි නැහැ. විනය කඩවීමක් හින්ද කළ යුතු නැහැනේ දැන් ඔබතුමා කිව්වනේ. අපි මේ වගේ හරි මට කියන්නව විනය කඩවුනේ කී දෙනෙක්ගෙන්ද? මන්ත්‍රී මහජන නියෝජිතයන් 225ක් ඉන්නවා. එක්කෙනෙක්ගේ විනය කඩුණා කියලා මුළු සමස්ත මහජනතාවගේම ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරලා දාන්න ඕනද? නැහැ. එහෙම කරන්න ඕනේ නැහැ. මම ඔබට වාර්තාවක් ඉදිරිපත් කරන්න. මේ මුම් සජීවී විකාශනය කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකයි අර පළවෙනි සහෝදරිය ඇවිල්ලා මොකද්ද මේ අනම්මනම් කතාවක් කියුවේ. මේ සජීවී විකාශනයන් තුළදී කැමරා 6ක් වර්තමානයේ වෙද්දි පාර්ලිමේන්තුව වටේ තියෙනවා. යම් කිසි කෙනෙක් අපි හිතමු කණ්ඩ හරක් ගැහුවා කියලා. හරි, මේ එක් කැමරාව ක්‍රියා විසන්ධි කරලා අනිත් කැමරාව තුලින් කතානායක දෙසට යොමු කරන්න පුළුවන්. ඒක අද බ්‍රිතාන්‍ය තුලදී සිද්ධ වුණා. ඒ කාලේ 1989 මේ සජීවී විකාශනය ගෙනෙද්දී. ඔව්. ඔය කැමරාව වලින් කොහොමද කතා කරන හොඳ නරක විනිශ්චය කරන්න කියන්නේ? පැහැදිලි නැහැ. කැමරාව වලින් කොහොමද කතා කරන හොඳ නරක විනිශ්චය කරන්න? ඔබතුමාට දෙපාරක් කියන්න ඕනේ. කන් ඇහෙන්නෙත් නෑ වගේ හරියට. මගේ කන්නම් හොදට ඇහෙනවා. ඔය කැමරාව වලින් දෙපාරක් විනිශ්චය කරනවා නෙමෙයි, මොහු සජීවී විකාශනයක් කොහොමද දෙන්නේ කියලා දන්නේ නැහැ. සිරස මාධ්‍යාලයෙන් අද යන ගමන් අහගෙන යන්නේ කොහොමද ඒක පෙන්වන්නේ කියලා. හොඳයි. බ්‍රිතාන්‍ය 1989 මේදී සජීවී විකාශනය ගෙනෙද්දී ඒ වගේ ගැටලු ඇති වුණා. හරි, හැබැයි ඒ ගැටලු මාස 6ක් තුළදී නැති වෙලා ගියා. ඊට පස්සේ ඒ මන්ත්‍රීවරුන් ඒ ඇමතිවරුන් හරියට ඔවුන්ගේ ප්‍රබුද්ධ මට්ටමේ ඔවුන් දේශපාලනයට සම්බන්ධ කළා. හැබැයි මොහුන්ට ඒ කිසිම දෙයක් අමතක නැහැ. අපි නම් කියන්නේ මහජනතාවගේ අයිතිවාසිකම් මේ තුලට ගේමු. එක එක්කෙනාගේ නාන කාමරවල තියෙන දේවල් එළියට ඇදලා ගන්න නැතුව. මගේ වචන නෙමේ යෝජක කණ්ඩායමේ නායකතුමාගේ අවසාන වචන ටික. මෙහෙම කරන්න ගියොත් දේශපාලනික සවිඥානික භාවයක් නැති මිනිස්සු ටිකක් ඉන්න අපේ රටේ, දියුණු දේශපාලනික සංස්කෘතියක් නැති අපේ රටේ ඔය වැඩේ කරන එක ලේසි පහසු කාර්යයක් නන් නෙමේ. ජනතාවට ඕන විදිහට ජනතාවගේ පාලන ක්‍රමයේ හදාගන්න එකේ වැරද්ද මොකද්ද? එහෙම වැරද්දක් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපේ රටේ මිනිස්සුන්ගේ දේශපාලනික සවිඥානික භාවයේ තියෙන ගැටලුවක් මෙතන තියෙනවා. කොහොමද ඔප්පු කරන්නේ අපේ රටේ මිනිස්සුන්ට දේශපාලන සවිඥානික භාවයක් නැහැ කියලා? අපේ රටේ මිනිස්සුන්ට දේශපාලනික සවිඥානික භාවයක් තියෙනවා නම් පොළඟද, නයාද, සර්පයාද වගේ අන්වර්ථ නාම තියෙන මිනිස්සු මනාප ලයිස්තුවේ අංක එකට එන්නේ නැහැ.
එකයි අපි මෙච්චර වෙලා කතා කරන්නේ. අපි කතා කරන්නේ අනාගතයක් ගැන. වර්තමානයක් ගැන නෙමෙයි. මේක කරන්න ඕන. අන්න ඒ පදනම ඉදලා කරුණා කරලා කතා කරන්න. ඉතින් දැනටත් සිද්ධ වෙන දේවල් මත ඉඳන් තමයි අපි කරන්න ඕනේද නැද්ද කියලා කතා කරන්න ඕනේ. අපි නම් පිළිගන්නේ අපේ ජනතාව එහෙම නූගත් ජනතාවක් කියලා. අපේ ජනතාව ওই කියන මට්ටමේ පහත් මානසික මට්ටමක් නම් තියෙන්නේ. ඒ ජනතාවගේ මානසික මට්ටම ඉහළට ගෙනියන්න පැහැදිලිම ওই සජීව වැඩසටහන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නේද? ඔය කට්ටිය ඔය විදිහට ඉහළ නගන්න යන්නේ වැරදි පූර්වාදර්ශයක් තියලා නේද? ඒකට උත්තරයක් උනේ. ඒ වගේම තමයි අපේ පාර්ලිමේන්තුවේ රැස්වීම ටික සජීවීව විකාශය කරන්න කියලා කතානායක තුමාටින් ජයන්තිපුරදි පුළුල් තිරයක් විවෘත කරනවා. හැබැයි පැය 24ක් ගත වෙන්නත් කලින් මේක අපිට නවත්තන්න සිද්ධ වෙනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ විනය විරෝධී ක්‍රියාකාරකමක් නිසා. ඔබට අවස්ථාව. හැබැයි ඒ කතානායකතුමාම නේද කිව්වේ මේ වගේ වැරදි හදාගන්න පුළුවන් සාලේ ඉඳලම ටෙලිවිෂනේ ඔසේ සජීවීව පාර්ලිමේන්තු විවාද බැලන්න පුළුවන් වුණොත් කියලා. ඒ කතානායකතුමාම නේද කිව්වේ ඔය වෙලාවේ ඕක නවත්තන්න කියලා. සජීව විකාශය දැන් නවත්තමු කියලා. ඒ වගේම ඕනම රූපවාහිනී වැඩසටහනකට රේටින්ග්ස් කියලා දෙයක් තියෙනවා. මේ රේටින්ග්ස් ටික අඩු වෙන්න පටන් ගන්නවා පාර්ලිමේන්තුවේ හැමදාම එකම දේ විකාශය වෙන්න පටන් ගද්දි. ඒ නිසා අදාළ මාධ්‍ය ආයතනස වලට සිද්ධ වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තු ඇතුලේ අලුතෙන් සිද්ධි මවන්න, ක්‍රියාදාම මවන්න. එතකොට හෙට සජීවීව පෙන්වන පාර්ලිමේන්තුවට මල් වඩම් මිනි පෙට්ටි ගේනවටත් එහා ගිහිල්ලා තව මොනවයි මොනවෙයිද දන්නේ. ඔබට හැන්සඩ් වාර්තාව හරියට කියවලා නැහැ. ජයන්තිපුර ඇති වුණු ප්‍රශ්නේදී ඒ ස්ක්‍රීන් එක වැහුවට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ සජීව විකාශය සාලේ ඉඳලා ටෙලිවිෂන් ඔසේ බලන්න දෙන්න කියලා කතානායකතුමා කිව්වේ. ඒක අවස්ථා දෙකක්. ඔබ අවස්ථා දෙක වැරදියටයි වටහා ගත්තේ සහෝදරී. අද ගැලරියේ ඉන්න ළමයි ටික පාර්ලිමේන්තුව ඇතුලේ සමහරක් මන්ත්‍රීවරු කතා කරන අසභ්‍ය වචන නිසා ඉවත් කරන්න සිද්ධ වෙනවා. මට එතකොට කියන්න සජීවීව පෙන්නද්දි ටෙලිවිෂන් ඉස්සරහින් ওই ළමයි ටික ඉවත් කරන්නේ කොහොමද කියලා. ජනතා සතුව තොරතුරු දැනගන්න අයිතියක් නැද්ද? තිබෙනවා. අනිවාර්යෙන් තියෙනවා. නිවැරදි තොරතුරු දැනගන්න නම් සම්පූර්ණ කතාවටම සවන් දෙන්න ඕන. විෂය මූලිකත්වයෙන් පරිබාහිරව හිතන්නේ සම්පූර්ණ කතාවටම අවධානය දෙන්න ඕන. කොහොමද සංස්කරණය කරපේ ඔයබල්ලා විෂය මූලිකත්වයෙන් පරිබාහිරව හිතන්නේ? මං නම් හිතන්නේ සජීවීව පෙන්වීම තුළ තොරතුරු දැනගැනීමේ අයිතියක් තහවුරු වෙනවා කියලා. මොකද අපි දන්නවා ලිඛිතවත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට උත්තර ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. එතකොට ඒව කොහොමද මා ජනතාව සජීවීව බලද්දි දැනගන්නේ? ප්‍රශ්නයක්. ඔබේ අවස්ථාව, ඔබේ වෙලාව ඉවරයි. ඒ වගේම තමයි එක්තරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ගේ පෞද්ගලික බලහීනතාවයකට පහර දීලා ඒ මන්ත්‍රීවරගේ පෞද්ගලික ජීවිතයට කරන්න පුළුවන් දරුණුතම අපහාසය 2012 නොවැම්බර් 14 වෙනිදා පාර්ලිමේන්තු රැස්වීමකදී සිද්ධ වෙනවා. එතෙන්දී ස්ථාවර නියෝග අංක 74 සහ 84 8 වගන්ති උල්ලංඝනය වෙනවා. දැන් මට කියන්න මේ විදිහට නීති සංපාදනය කරන පාර්ලිමේන්තුවම එලිපිට නීති කඩද්දී මේ වගේ පාර්ලිමේන්තුවක්ද අපි සජීවීව පෙන්වන්න ඕනේ කියන්නේ? ඒ වගේම තමයි පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ 3 වගන්ති ආරම්භ වෙන්නේ භාෂණයේ නිදහස ගැන කියලා. ඕක ඉවර වෙන්නේ ඒ නිදහස ඇතුලේ කතා කරන කිසිම දෙයක් අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න බෑ කියලා. හැබැයි අද රටේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රටේ අනාගතය ගැන තීන්දුව තීරණ ගන්නවා වෙනුවට එක එක ආයතන වලට මඩ ගහනවා, එක එක පුද්ගලයන්ට මඩ ගහනවා. දැන් මට කියන්න මේ වගේ පාර්ලිමේන්තුවක් සජීවීව පෙන්වීම තුළින් තුන්වන පාර්ශ්වයන්ට වෙන අගතිය වළක්වන්නේ කොහොමද කියලා. එහෙම දක්වලා තියෙනවා නම් ඒකට හේතුව සජීවීව මේ වැඩසටහන මේක නොපෙන්වීම. අපි මේක සජීවීව පෙන්වුවා නම් ඒ මන්ත්‍රීවරයා එහෙම කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. ඔව්, ඔහුගේ සුවන් විනයක් හදාගෙන දේශපාලන සංස්කෘතියක් අලුතෙන් හදන්නට ඔහු පෙළඹෙනවා. එතකොට මේ රටේ මන්ත්‍රීවරු ටීවී එකේ පෙන්නන පළියට විනයවත් වෙනවා. එහෙනම් අපි මේ රටේ හැම වැරද්දක්ම සජීවීව පෙන්වමුකෝ. හැමතැනම හැදෙයිනේ. 1989 දී බ්‍රිතාන්‍යයේ ඔය පැවතිය ඔය වර්තමානයේ මේ අපේ සහෝදරියෝ ප්‍රකාශ කරන විදිහේ දේශපාලන තත්ත්වයක් තමයි. හැබැයි ඒ තත්ත්වය වර්තමාන වෙලෙට බොහෝ සෙයින් වෙනස් වෙලා දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී එකක් බවට ස්ථාපිත වුණා. ඉතින් හොඳම අධිකරණයත් අපි පාවිච්චි කරන අර පූර්වාදර්ශයක් තියෙද්දි තවත් මොන කතාවද ලංකාවත් ඒ විදිහට වෙනස් වෙයි? අධිකරණ විභාගවල නඩු තීන්දුවක් පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්න බෑ. හැබැයි අද අපේ රටේ පාර්ලිමේන්තුවේ යොක වෙනවා. සජීවීව පෙන්නලා අධිකරණයේ ස්වාධීනත්වය නැති කරන්න හදන්නේ.
එහෙම වෙනවා නම් ඒක ලොකු වැරද්දක් මන්ත්‍රීවරු ඇමතිවරු කරන්නේ. එහෙම කරනවා නම් ඒක නැතුව යන්න නම් විසඳුම තමයි සජීව පෙන්වන එක. සජීව පෙන්වුවාම කවදාවත් මන්ත්‍රීවරයෙක් ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. ඕකට විරුද්ධ විනය මාර්ග ක්‍රියාමාර්ග ගන්නට හොඳින්ම හැකියාව තියෙනවා. ඕකට හොඳම උදාහරණය තමයි ජයන්තිපුර ඒ තිරේ විරුද්ධ කරන අවස්ථාවේදී කතානායකතුමා ප්‍රකාශ කරා මන්ත්‍රීවරුනි අද ඉඳන් නම් මට මේ විනය ක්‍රියාමාර්ග හොඳින් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා කියලා. ඔක්තෝබර් 24 වෙනිදා අසාර්ථක වෙච්ච වැඩේ දිගටම කරගෙන යන්න ඕන හේතු පහක් කියන්නකෝ. පැහැදිලි නැහැ. ඔක්තෝබර් 24 වෙනිදා කරගෙන ආපු වැඩේ අයි කරගෙන යන්න හේතු පහක් කියන්න. හොඳට අහගෙන ඉඳලා උත්තර දෙන්න. එනමුත් මේකට උත්තර දෙන්න දේශපාලන වේදිකාවල් වල පවා අසභ්‍ය වචන කතා කරන අපේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සජීවී ක්‍රමද බෝසත් වෙන්නේ. දේශපාලන වේදිකාවකුයි උත්තරීතර පාර්ලිමේන්තුව කියන්නේ දෙකක්. ජනතාව සතු පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු ඊටට විනයවත්ව කටයුතු කරනවා. ඒතර උත්තරීතර පාර්ලිමේන්තුවේ දැනටමත් තියෙන ස්ථාවර නියෝග පිළිගන්නේ නැති මන්ත්‍රීවරු සජීවී කරපු ගමන් ස්ථාවර නියෝග පිළිගන්නවා. ඔය විදිහ ස්ථාවර නියෝග කඩ කරන්නේ ඇමතිවරු මන්ත්‍රීවරු කී දෙනෙක්ද? ඕනතරම් ඉන්න. ඕනතරම් කිව්වට ඒ කිසිම ගාණක් නැහැ. තමාගේ ආත්මීය ලක්ෂණ පදනම් කරගෙන හුදෙක් මාතෘකාවට වාසි වෙන්න ඕනතරම් කියන අපි නම් දන්නවා මේ පාර්ලිමේන්තුව වල මන්ත්‍රීවරු ඇමතිවරු 225ක් ඉන්නවා. ඒ කට්ටිය එහෙම නැහැ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු බලතල පිළිබඳ ඊවැච්ච පොතක්. ඒ පොතේ පැහැදිලිව දක්වලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ඔහුගේ භාෂණයේ නිදහස වැරදි ලෙස පාවිච්චි කරන්නේ නම් ඔහුට විරුද්ධ විනයානුකූල පියවර ගැනීමට පාර්ලිමේන්තුවට පිළිවන. ඔහුට විරුද්ධව කටයුතු කළ නොහැක්ක පාර්ලිමේන්තු පිටත ස්ථානයකදී පමණි. ජනතාව දකින හින්දා පැහැදිලිවම එතකොට ඔය ස්ථාවර නියෝග අලුත් කරමින් තවත් අවශ්‍ය විදිහට ප්‍රජාතන්ත්‍රවාදය වැඩි කරමින් මේක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ජනතාවේ සතු එතකොට ඒ භාෂණ නිදහස ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වඩාත් හොඳින් තහවුරු වේවි. රූපවාහිනී මාධ්‍ය එන්න කලින් ඔය ජනතා පරමාධිපත්‍ය බලය තිබෙම නැද්ද? පැහැදිලිවම තිබුණා. ලංකාවේ ජනමාධ්‍ය අපක්ෂපාතී නෑ. එහෙනම් එතනදී වෙන්න ඕනේ ඕක සජීව වෙනන එක නෙමෙයි පාර්ලිමේන්තුව ඇතුළේ වෙන හැටි එක. මොන් තර්ක කරන්නේ අපේ පැත්තට විපක්ෂයද කියලා මට තේරුම් ගන්න බෑ. ඒකට හේතුව තමයි ජනමාධ්‍ය ඔය කතා කරන විදිහ පක්ෂපාතී නම් පැහැදිලිවම සංස්කරණය කරන්නට කිසිම අවස්ථාවක් ඉඩ දෙන්නට හොඳ නෑ. ඒක සංස්කරණය කරන්න ඉඩ නොදී පැහැදිලිවම ඒක සජීව වෙන්නට අවශ්‍යයි. ඒකට කාගවත් බලපෑමක් නෑ. පැහැදිලිවම එතකොට ජනතාවට නියම ඇති දැනගන්න අවස්ථාවක් හම්බ වෙනවා. ටෙලිවිෂන්යෙන් පාර්ලිමේන්තු රැස්වීමක් සජීවීව පෙන්වුවම ඒ පාර්ලිමේන්තුව වාණිජකරණය වෙනක අපි නවත්තන්නේ කොහොමද? ඒක වාණිජකරණය වෙන්නේ කොහොමද කියලා මට ලොකු ප්‍රශ්නයක්. ඒකට රටේ ජාතික ආරක්ෂාව ගැන කතාවක් කරේ ජාත්‍යන්තර අපේ රට නිර්මාණය කරන්නේ. අපි මේ කතා කරන මොහොතේදී පවා ඇමරිකාව වගේ රටවල්වලදී බ්‍රිතාන්‍ය වගේ රටවල්වලදී ඔවුන්ගේ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කරනවා. හැබැයි එහෙනම් ඒ රටේ ආරක්ෂාව පිළිබඳ එහෙනම් තර්ජනයක් ඇති වෙන්නට බෑ. ඒත් කිසි තර්ජනයක් ඇති වෙලා නැහැ. ඔබ ප්‍රකාශ කළා තොරතුරු දැන ගැනීම අයිති තියෙනවා කියලා ඔබ පිළිගන්නවා කියලා. එහෙමනම් ඇයි මේ ජනතාවට මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් යටතේ මේ පාර්ලිමේන්තු සිදු වෙන යථාර්ථය පිළිගන්න බලා ගන්නට අවස්ථාව ලබා දෙන්නේ නැත්තේ? අද ලංකාවේ කී දෙනෙක් කැන්සල් වාර්තාව කියනවද? එතකොට ලංකාවේ හැමෝටම ටෙලිවිෂන් තියෙනවද? ටෙලිවිෂන් නිවුස් එනවද? ලංකාවේ ටෙලිවිෂන් සාක්ෂරතාවයේ 90% සීමාවක් තියෙනවා. ඉතින් ලංකාවම බලන්නේ ටෙලිවිෂන් ටෙලිවිෂන් හරහා සජීව පාර්ලිමේන්තුව නෙමෙයිද? විහිළු කතා කියන්න එපා. සාක්ෂරතාවය 90%යිලු. සාක්ෂරතාවය කියන්නේ පොත් කියවීමේ හැකියාව හා සම්බන්ධ දෙයක්. ටෙලිවිෂන් නැතිවීමේ හැකියාව නෙමෙයි.
හැන්සඩ් වාර්තා ඉවත් කරලාද කොටස් ඔබ කොහොමද කියන්නේ හැන්සඩ් වාර්තා ඉවත් කරලාද කොටස් පිළිබඳ ඔබගේ මතය කුමක්ද හැන්සඩ් වාර්තාව ඉවත් කරලා තියෙන්නේ අසභ්‍ය වචන ටිකයි മന്ത്രിවරුන්ගේ මූණු ටිකයි ඔය ටික ඉතින් දකින්නම ඕනේ නැහැ නේද ඔබ පාර්ලිමේන්තු විවාදයේ සජීව දැකලා නැතුව ඔබ කොහොමද කියන්නේ ඒක අසභ්‍ය වචන විතර ඉවත් කරේ කියලා පැහැදිලිවම හැන්සඩ් වාර්තාවේ සාක්ෂි අපි ගාව තියෙනවා රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ කරුණු ඉවත් කරනවා හැබැයි පැහැදිලිවම අසභ්‍ය වචන ඉවත් කරනවා ඔබතුමාට ඒව දැනගන්න උවමනාවක් තියෙනවද කියන්නේ ඉතින් දන්නේ මේ සහෝදරි සැබෑවින් දැකලා නැහැ කොහොමද උනේ කියලා ඒ නොදැන මේ නැතුමේ ප්‍රකාශ කරනවා ඉවත් කරේ අසභ්‍ය වචන විතරයි කියලා අසභ්‍ය වචන විතරක් නෙවෙයි ජාතික ආරක්ෂාවට සම්බන්ධ දේවල් ඉවත් කරලා හැන්සඩ් වාර්තාවේ 219 වෙන කාණ්ඩේ 10 වෙන කලාපයේ කපාහරණ ලදී කියලා පැහැදිලිවම කොටස් තියෙනවා ඔබතුමා හැන්සඩ් වාර්තාවක් දැකලා නැද්ද කොහෙද ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ස්ථාවර කරන්න මේ තීරණය ගෙනාවොත් මොකද වෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අද වෙනකොට විනාශ වෙලාද කියන්නකො මට විනාශ වෙලා නැහැ තවදුරටත් ස්ථාපනය කරන්න පුළුවන් ඒතකොට තවදුරටත් ඒක ශක්තිමත්ව පවත්වාගෙන අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන් මට කියන්නකෝ ටෙලිවිෂන් ඔස්සේ ඔක සජීව පෙන්වීම හරහා ඔක කොහොමද වෙන්නේ කියලා පැහැදිලි කරන්න. මේක ඔබගේ පිළිතුරු දීමේ වට මේ ඒ වගේම පැහැදිලිවම ඔබතුමාට පිළිතුරක් නැති හින්දා ප්‍රශ්නේ නිස්සලේ ඇරියා. අපුනා ටෙලිවිෂන් බලනවා. ඔයා බලන්නේ නැද්ද දන්නේ. ඒක අපිට මේ අදාළ වෙන මාතෘකාව අදාළ කාරණාවක් නෙමෙයි. හැබැයි මේක කිරීමෙන් රටේ තියෙන ස්ථාවරභාවය තවදුරටත් වර්ධනය වෙන්නේ නැද්ද? එකක් කඩතුළු මකන්නට ගොස් මට වූ කාර්යා දෙකක් කඩතුළු හදාගත්තයි ඉඳුරුවේ ආචාර්යා අන්තිමට ඔබට ස්ථාවර කරගන්න වෙන්නෙත් නෑ හැබැයි දැන් තියෙන ටිකත් විනාශ වෙලා යයි කනගාටුයි ඒ ගැන ලස්සන කවියක් හැබැයි අහන්නේ කැමති පාර්ලිමේන්තු පාඩුවේ පාර්ලිමේන්තු ගැලරි සම්ප්‍රදායේ දිගුවක් නෙමෙයිද ඔය අපි දකින්නේ දැන් මේ සජීව වැඩසටහන තුල ඔබ දන්නේ නැති වුණාට පාර්ලිමේන්තු ගැලරියෙන් පාසල් ළමුන් කී දෙනෙක් ඉවත් කරනවද 1980 ගණන් වල ගැලරිය සම්පූර්ණයෙන් බහලත් දැම්මා ඒ ගැන කියවන්න අපි සාක්ෂි ඉදිරිපත් කරලා තියෙනවා පැහැදිලිවම මේ වාර්තාව පැහැදිලි කරලා තියෙනවා කතානායකතුමන් ඉදිරියේදී ටෙලිවිෂන් ඔස්සේ මේක ක්‍රියාත්මක කරන්න යනවා කියලා. ඒ පිළිබඳව ඔබගේ අදහස මොකක්ද? දැන් ඔබතුමාට අපි කතාව පටන් ගත් වෙලාව ඉදන් කිව්වා නිදාගෙන ඉඳලා තියෙන්නේ. හැබැයි දෙවෙනි වතාවටත් මේ කියන්නේ කතානායකතුමා යෝජනාව ඉදිරිපත් කරාට දෙවෙනි දවසෙන් විනය කඩවීමක් හින්දා ඔක නවත්තලා දානවා. අනිත් කාරණේ ඔක තිරයක ඉදිරිපත් කළේ ටෙලිවිෂන් නෙවෙයි මාතෘකාවේ තියෙන ටෙලිවිෂන් ඔස්සේ කියලා. ජනසන්නිවේදනයේ ABC සමානයි C කියන න්‍යායට අනුව නිවැරදිම යථාර්ථවාදී විශ්වසනීය කාරණාවක් මහ ජනතාව දැනගන්නේ මේ සජීව විකාශය හරහා. ඉතින් ඔබ ඇයි ඒ යථාර්ථයට ලබා දෙන්නා වූ ඉඩකඩ වහන්නේ? ඉතින් යථාර්ථයට අපි ඉඩකඩ වහලා නැහැනේ. මෙහෙම හිතන්නකෝ. ඔබතුමා තමන්ගේ මන්ත්‍රීවරයාව කොළපාටින් යවනවා පාර්ලිමේන්තුවට. හැබැයි රටේ අනාගතය ගැන හිතලා නිල් පාටට එකග වෙන්න උනොත් මන්ත්‍රීවරයාට. එදාට ඔබට හිතේ මම මොකටද මේ මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට යවුවේ කියලා. අන්න ඒ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගැන මහජන නියෝජිතයා ගැන අපිට තියෙන විශ්වසනීය බවත් අනාගතයේදී බිදලෙයි ඔය තීරණය ගත්තොත් එහෙම. ජනතා පරමාධිපත්‍ය පිළිගන්නේ මෙතුමිය ප්‍රකාශ කරනවා ඒ පාර්ලිමේන්තු විවිධ වේ සීමාකම් ඒ සීමාන් අහන්න කැමති ඒ සීමාකම් ඇති කරේ ජනතාව විසින්ද එහෙම නැත්නම් වෙනත් බලධාරියෙක් විසින්ද දෙන්නේ ඕනෙක් කෙනෙක් මගින් වෙන්න පුළුවන් මේ වදයට අදාළ නැහැ නේ සහෝදරේ පැහැදිලිව මේ ඒක කරේ බලධාරියෙක් විසින් ඒ කියන්නේ ජනතාව සතු පරමාධිපත්‍ය බලය පාලනය කරේ තනි පුද්ගලෙක් මගින් ඒක ඒකාධිපති පාලනයක ලක්ෂණයක් මිසක් පරමාධිපත්‍ය දේශපාලනය නෙවෙයි සහෝදරයා ආණ්ඩුක්‍රම විවස්ථාවේ හතර වෙන වගන්තියේ පැහැදිලිවම කියලා තියෙනවා ජනතා පරමාධිපත්‍යය රඳාපවතින්නේ විවස්ථාදායකයන් විතරක් නෙවෙයි විධායකය ඒ වගේම අධිකරණය දැන් ඔබ කියන විදිහට අධිකරණයේ විධායකයක් හැටියෙන් දැන් අපි සජීවව පෙන්වන්න ඕනේද පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම සඳහා ඔබතුමාට ප්‍රශ්න නැහැ හරි කොමක් ජනතාවට කිසිම අයිතිවාසිකමක් නැද්ද මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය බලන්න අපි පැහැදිලිව කලින් ප්‍රකාශ කරා බ්‍රිතාන්‍යෙත් මේ වගේ තත්ත්වයක් තිබිලා ඒ තත්ත්වේ වෙනස් වුණා කියලා. ඇයි අපේ ජනතාවට දේශපාලන වශයෙන් දැනුවත් වෙන්න අවස්ථාව දෙන්න ඔබ සූදානම් නැත්තේ? ඔය ප්‍රජාතන්ත්‍රවාදයට බයද? සහෝදරයෝ ඔච්චර කෑ ගහන්න ඕනේ නැහැ. හැබැයි කතා කරන්න තියෙන්නේ මෙරට ගැනනේ. අද අපි බ්‍රිතාන්‍ය ගැන කතා කරන්නේ නැහැ. රටවල් ටික පැහැදිලිවම නේද? ආර්ථික විවස්ථාවක පැහැදිලිවම නේද? ඊළඟට වාණිජ කරණය තුල අද වෙනකොට හැම මාධ්‍යවේදියාම උත්සාහ කරන්නේ මන්ත්‍රීවරයාගේ කතාවේ වැඩිපුරම හිට වෙන කොටස විකාශය කරන්න. අන්තිමට වෙනදේ ඔබට හිතා ගන්න බැරි වෙයි. විහිළු කතා කියන මන්ත්‍රීවරු ටිකක් රටට ඉතුරු වෙනවා. හැබැයි රට වෙනුවෙන් වැඩ කරන සැබෑ මන්ත්‍රීවරු ටික අඩු වෙලා යනවා. පැහැදිලි ප්‍රශ්නයක්. ඊළඟට රටේ නීති හදනකොට රටේ විවස්ථාදායකයතුල විවිධ ගැටුම් ඇති වෙන්න පුළුවන්. තර්ක විතර්ක ඇති වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ජනතාවට දැනගන්න අවශ්‍ය නැහැ. මොකද ඒ තුල රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ කාරණා තියෙන්න පුළුවන්. හැබැයි ඔබ ඔය කියන යෝජනාව ඉදිරිපත් කිරීමේ රට පැහැදිලිවම දර්ශනයකට ලක් වෙනවා. හිතලා බලන්න. බත් මේ දැන දෙපාරක්. म
මගේ අතේ තියෙන්නේ 211 වන කාණ්ඩයේ 8 වන කලාපයේ හැන්සාඩ් වාර්තාව. මේ වාර්තාවේ සඳහන් වෙනවා යම් මන්ත්‍රීවරයෙක් තමගේ පිළිතුර සභාගත කරයි කියලා. දැන් උතුරනේ මට ඇති ප්‍රශ්නේ තමයි සජීවී වැඩසටහන කරනකොට කොහොමද අපි සභාගත කරන පිළිතුර සජීවී ඉදිරිපත් කරන්නේ? ඔන්නේ ප්‍රශ්නෙත් එක්ක එන්න දැන් ලොයලා නියන් ගෙනාවු තර්කයන් ගැන කතා කරන්න. මුලින්ම කියන විනිවිදභාවය ගැන කතා කරනවා. මොකක්ද මේ විනිවිදභාවය කියන්නේ? තොරතුරු දැනගැනීම අයිති අපි සුරක්ෂිත කරන්න ඕනේ. නමුත් අදටත් හැන්සාඩ් වාර්තාව හරහා ඒකේ නායිතේ සුරක්ෂිත කරලා තියෙනවා. ඉතින් ඔය හන්සාඩ් වාර්තාවෙන් එපිට අපර ලබා ගන්න තියෙන එකම தත්ත්වය තමයි මන්ත්‍රීවරුන්ගේ රූප ටික සහ ආසභ්‍ය වචන ටික. එතනින් එහාට ගියහම මේ බලතල ටික හම්බෙන්නේ ජනලා ලංකාවේ මාධ්‍යට. මාධ්‍ය මේ රටේ උත්තරීතර මායතනයේ නියාමන බලතල ලබා ගන්නවා. රට කොතනින් නවතීද කියන්න ඕන නම් අන්නම් දන්නේ නැහැ. ඒ වගේම විශ්වාසය පුළුල් වෙනවලු. ඉතින් දේශපාලන වේදිකාවලදී ආසභ්‍ය වචන කතා කරන මන්ත්‍රීවරු ටික පාර්ලිමේන්තුව සජීව පෙන්නද්දී හොඳම වචන ටික හොඳම කරුණු ටික කියනවා. චරිත දෙකක් රඟපාන මාධ්‍ය ඉස්සරහා වෙනම චරිතයක් රඟපාන මන්ත්‍රීවරු නිසා අපිට විශ්වාසයක් ඇති වෙයිද? ඔන්නේ ප්‍රශ්නෙත් එක්ක තවත් එන්න කතා කරන්න. භාෂණයේ නිදහස. ඔය භාෂණයේ නිදහස ගැන කතා කරද්දී භාෂණයේ නිදහසත් එක්ක උත්තරීතර ආයතනයේ තියෙන භාෂණ නිදහස, ඒ වගේම මාධ්‍ය ආයතන නිරාවරණය වෙනකොට මේ රටේ ජාතික ආරක්ෂාව, ඒ වගේම මානව හිමිකම් ප්‍රශ්න වෙනකොට ඔය හැම දෙයක්ම ජාත්‍යන්තරට නිරාවරණය වෙනවා. කුරිරු යුද්ධයක් අපි අමාරුවෙන් ජයග්‍රහණය කළා. දැන් රටේ හැම රටක්ම, ඒ වගේම අපි කතා කරා වාණිජකරණය ගැන. වාණිජකරණය මතකවත් නෑ ලොයලා නුවන්ට. හොඳයි, ඔය වාණිජකරණය අඳුරු හස්තයට. ඇයි අපි අපේ රටේ උත්තරීතර ආයතනය ලස් කරන්නේ? ඒ වගේම ඔය මාධ්‍ය නිරාවරණය කරන්න ඕන නිසාම රටේ විවස්ථාදායක අපහාස නිසිය බලතල වරප්‍රසාද පරණ මේ හැමදේම වෙනස් කරන්න ඕන වෙනවා. හුදෙක් මාධ්‍ය ඔස්සේ සජීව පෙන්වන්න කියලා, නැත්තම් ටෙලිවිෂන් ඔස්සේ සජීව පෙන්වන්න කියලා. එහෙනම් සුවහසක් ලාංකීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ද ඩිබේටර් අවසාන මහා වේදිකාව තුල නව යුගයක් නිර්මාණය කළ මියුසිස් විද්‍යාලයේ මතය ස්ථාවරයි, ස්ථාපිතයි, සනාතයි. කොළඹ හතේ කුරුඳුවත් ඉඳලා වෙත් මගේ ආදරණීය අම්මගේ තාත්තගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හැල්ලුවට ලක් කරපු මියුසියස් විද්‍යාලය පදනමක් නැතුව කතා කරපු කතාව බිඳහෙලන්නට අවසර දෙන්න මගේ ආදරණීය අම්මේ තාත්තේ මිනිසුන්ට තියෙන තමුන්ගේ පෞද්ගලික හෘද සාක්ෂිය ක්‍රියාත්මක කරන්න නෙමේ පාර්ලිමේන්තුව තියෙන්නේ. පාර්ලිමේන්තුව මුළු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන තැන. හරබර දේශන කළා කියලා වැඩක් නැහැලු පාර්ලිමේන්තුව ඇතුලේ කියලා පළවෙනි කතිකාව්‍ය කිව්වා. ඇයි ලංකාවේ මිනිස්සු මෝඩද? නෑ, මගේ අම්මල තාත්තලා, මගේ අක්කලා අයියලාගේ බුද්ධිය, දේශපාලන සවිඥානික භාවය බොහොම ඉහළයි. අපි සමස්ත විවාදයේ පුරාවටම කතා කරන්නේ දැන් ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යයක් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. නමුත් මීටත් වඩා උසස් ඉහළ තැනකට ඒ දේ ගෙනියන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් කරා ගෙනියන්න පුළුවන් සජීවී විකාශයක් සජීවීව පාර්ලිමේන්තු රැස්වීම ජනතාවට ලබා දුන්නොත්. මොකද අපි දෙයක් ගැන හරියට දැනගන්න නම් ඒ දේ සම්පූර්ණයෙන්ම දැනගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒ දේ ගැන විමර්ශනයක් කරන්න පුළුවන්, විශ්ලේෂණයක් කරන්න පුළුවන්. එහෙම මෙහෙම කෑලි අහුලගෙන අපිට බෑ ඒ දේ ගැන විශ්ලේෂණයක් කරන්න. වෙස්ට්මිනිස්ටර් ක්‍රමය අපි පූර්වාදර්ශයක් විදිහට ගත්ත බ්‍රිතාන්‍යයේ. ඒකත් මවුන් හැල්ලුවට ලක් කරා. ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ රටවල ආරක්ෂාවට තර්ජනය වුණේ සජීවීව පාර්ලිමේන්තුව ටෙලිවිෂන් ඔස්සේ විකාශය කරපු නිසාද කියලා මම අහන්න කැමතියි. රැස්වීමක විශ්වාසනීයභාවය රැකෙන්න නම් වාර්තාකරණය සමබර වෙන්න ඕන. සමබර වාර්තාකරණයක් අපි ලබා දෙන්න නම් සජීවී විකාශයක් අත්‍යවශ්‍යයි. ඒ වගේම අහන්න කැමතියි මේගොල්ලෝ හැන්සාඩ් වාර්තාව ගැන මහලොකු ඉහලින් කතා කරා. හැන්සාඩ් වාර්තාවේ මූලාසනයේ අනපරදී ඉවත් කරයි කියන දේවල් කවුද අද සමාජින් නැය දන්නේ? ඒව මොනවද කියලා අපි දන්නේ නැතුව කොහොමද අපිට ඒක විශ්වාසනීයභාවය රැඳෙන්නේ? අපේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඒ තියෙන උත්තරීතර භාවය හැල්ලුවට ලක් කරන්න එපා. මගේ ආදරණීය අම්මගේ තාත්තගේ ඒ පපුවේ ඒ දුවන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළ තමුන්ගේ පුතාට දුවට හෙට සමාජයේ වඩාත් සුඛිත මුද්ද කරන තත්වයකට අපි ගෙමු. ඒ සඳහා සජීවී ටෙලිවිෂන් ආකෘතිය පාර්ලිමේන්තුවට හඳුන්වා දෙමු. සත්‍යය ප්‍රත්‍යක්ෂයි, ස්ථිරයි. Scrutiny of the material that was brought before us, that we had to ultimately come to a conclusion. There is a winning side and the side that has not got the honors of winning this. That does not mean that the one that has been deprived of the victory has fared badly. තේරීම අනුව සිරස අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ අවසාන මහා තරගයේ දක්ෂතම කතිකාව බවට පත් වෙන්නේ
මීගම ලොල විද්‍යාලයේ සුපුන් චාමර. අවසාන මා තරගේ ජයග්‍රාහි පාසල බවට පත්වෙන්නේ. කොළඹ මියුසියම් විද්‍යාලය.